බොුවන් පුං්චාලුවනේ මම තමයි තොරුලි. මමාද ඔයාලව බලන්නාවේ ඔයාලට මම ගැනු පුංචිම පුංචි දෙයක් කියල දෙන්න. යාලුවනේ ඔයාලට තියෙන නේද. අත් කකුල් ඔළුව මෙන්න මේවගේ ඔයාලක ඇගේ කොටස් අන්නේ වගේ මගේ ඇගේ තියෙනව කොටස්. මම අදාාව ඔයාලට, මගේ ඇගේ කොටස් ගැන මගේ යාලුවත් එෙක්ක එකතු වෙලා ඔයාලට කියලා දෙන්න. එහෙමනම් අපි බලමුද. මගේ ඇගේ කොටස් මොන්වද කියලා. පුංචි යාලුවනේ. ඔයාලට නං හිතුුණු හිතුණු වෙලාවට හිත්තුුණු හිතුුණු තැනට ඇරිතගෙන යන්න පුළුවන්න ඇද. ඒ වනාට මට නං එහෙම බෑ. මට ඇවිදින්න බෑ. මාව පොලවට, සවිවෙලා තමයි තියෙන්නේෙ. ඔයාල දන්නවද. මාවමය පොළොවට සවිවෙලා තියෙන්නේ. මගේ මුල්රලින් යාලුවනේ! මගේ නම් ඔන්න අතු බෙදෙනවා. ඒක නිසා මට්ට මුදුන් මුලක් තියෙනවා. මේ මුදුන් මුලින්. ව චූටි චූටිමුල් එහෙට මෙහෙට හැම තැනටම පැතිරිලා තියෙනවා. මෙන්න මේ පුංචි මුල්වලට කියනවා පාර්ශවික මුල් කියලා. ඒ වනාට යාලුවනේ මට ඉන්න සමහර යාලුවන්ගේ අතු බෙදෙන්නෙ නෑ. ඒක නිසා යාලට මට වගේ මුදුන් මුලකුත් නෑ. ඒක නිසා එයාලගේ, හැම මුලක්ම චූටි චූටි මුල් හැම තැනටම විහිදිලා තියෙනවා. ඒ මුල් කදෙෙන් තමයි හැම මුලක්ම හැවිත් තියෙන්න්නේ. ඒක නිසා අපි එයාලගේ මුල්වලට කියනවා තන්තු මුල් කියලා. දැන්ඉතින් මට වගේ මුදුන් මුලකොයි අනි චූටි පාර්ශවික මුලුවේ තිබුණත් එහෙමනැත්තම් මගේ යාලුවන්ට තන්තුමුල් තිබනත්. මේ හැම දේකින්ම කරන්නේ මාවයි මගේ යාලුවන් වයි. හසේ රඳවලා සවි කරලා තියෙනෙක. ඒ වගේ යාලුවනේ ඔයාල මට වතුර ධානුවනේද. ඔයාල දන්නවද මග මේ වතුර ඇඟට උරාගන්නේ කොහෙන්ද කියලා. ඔයාල මට දානවතුර මම උරාගන්නේ මගේ මේ මුල්වලින්. යාලුවනේ? ඔයාලා ඉක්මන ඉක්මන්ට ලොකවෙන්න කෑම ගොඩක් අනවනේද. මෙන්න මේ කෑම කෑවම ඔයාලගඇගට කෑම උරාගෙන ඔයාලා ලොක්ක වෙනවා. ඒ වගේම තමයි ඔයාල මට පොහොරදානවනි මෙන්න මේ ඔයා ලදාන පොහොර ඊට පස්සෙ පස්සේ තියෙන පොහොර මේ කනිජලවන මම් මගේ ඇඟට වතුර වගේම අරගන්නෙත් මෙන්න මේ මුල්වලින්. ඒවා මගේ ඇඟ ටුරාගත් තම තමයි මම ලොක්කෝවෙන්න ඒ වගේම යාලුවනේ මගේ සමහර යාලුව ඉන්නවා. එයාහලා මේ මුල්වල කෑම තැන් පත් කරගන්නවා. මේ තැන්පත් කරගන්න වැඩි කෑම තමයි ඔයාලා කෑරටන් බීට්‍රෝටන් බතල මෙන්න මේ වගේ අලවර්ග කියලා කන්නේ ජාලුවනේ. මේ මගේ මුල්වලින් උරාගන්න වතුර පොහොර මේවා මගේ මුළු ඇගටම ගෙනියන්න ඕන. මෙන්න මේ උරාගන්න වතුර පොහොරහෙම මගේ ඇඟදිගේ අරගෙන යන්නේ මගේ කන්ද. මගේ සමහරයාලුවෝ, මේ කන්දෙත්තාහාර තැන් පත්කරලා ඔයාලට කන්න දෙනවා. ඔයාල කාල තියෙනවද උක්තඩු. හරිම රස්සයිනේද. ඔයාල දැකල තියෙනෝද පුංචයාලුවනේ මගේ ලස්සන කොල පාට එක එක හැඩයේ කොල තියෙනවා. මෙන්න මේ කොල මට ලස්සනක් කියනවා වගේම තමයි මගේ ඇඟට, ඉරයිලිය උරාගන්න මට උතව් වෙනවා. මට ඉරයිලිය ඇඟට අරගෙන දෙන්නේ මෙන්න මේ කොල. ඉතිං යාළුවනේ මේ කොල වලට ඉරයිලිය වැටිලා ඒව මගේ ඇංග ඇතුළට උරාගත්තම තමයි මට ඕන කෑම නිපදවන්න මගේ ඇගේ. ඒේරුණා අද ඒ වගේම මගේ සමහර යාලෝ ඉන්නවා මේ කොලෑ තුළි වතුරත්තියාගෙන ගබඩා කරගෙන ඉන්නවා. එයාලතමා කෝමාරිකාක පානවාගේ කට්ටිය. ඉතිං යාලුවනේ කොහොමහරි මට මේ කොල ඇගේ තියාගෙන ඉන්න උදව් කරන්නේ මගේ අත්තු. මගේ අත්තු වලට තමා, කොල සබිවෙලා තියෙන්නේ. මේ කොල විතරක් නෙමීයාලුවනේ. මගේ ඇගේ පිපෙන මලුත් මාව ලස්සන කරනවා. ඔයාලා හරි කැමති නේද මගේ ඇගේ ලස්සන ලස්සන සුවද මල් පිපිලා තියෙනකොට ඉව කඩාගන්න. මමත් හරි කැමති පුංචි බා ලැවිත් මගේ ඇගේ තියෙන ලස්සන සුවඳ මල් කඩනවට හැබැයි මට රිදදන්නේ නැත්තුව. ඉතින් යාළුවනේ මේ සමහර මල්, නිකම්ම පරවෙලා ගියාට මගේ ඇගේ පිපෙන සමහර මල්වලින් ඊට පස්සේ ගෙඩියක් නිපදවනවා. මගේ යාලුව කනවැති Appleල්, පේර දෙලුම් මෙන්න මේ ගෙඩී මෙන්න මේ මල්වලින් තමයි හැදෙන්න්නේ. හැබැයි යාලුවනේ මගේ ඇගේ හැදෙන සමහර කෙඩි ඔයාලට කන්න බෑ සමහර ගෙඩි තියෙනව තයත්තයි සමහරේව විශ්යි. ඒඋනාට කුහුම හරි මගේ ඇගේ ඔන්න කෙඩිස් තියෙනවා. යාලුවනේ මෙන්න මේ ගෙඩිය ඇතුළේ බීජත් තියෙනවා. මෙන්න මේ බීජවලින් තමයි ආයමත්. පුංචි පැලයක් වැඩිලා මම වගේ ලොකු ගහක් වෙන්නේ. ඔන්න යාලුවනේ මගේ කතන්දරේ. ඔයාලට මතකයිද දැම් මගේ ඇගේ තියෙන කොටස්. අපි බලමුදු පුංචි යාලුවන්ට මතකයිද කියලා දැන්. ඔන්න මගේ ඇගේ තියෙනවා මුල්. මගේ ඇගේ අතු බෙදෙන නිසා මට තියෙනවා මුදුන් මුලකොයි පාර්ශවික මුලකුයි. ඊට පස්ස යාලුවනේ මට තියෙනවා. කාන්දක් ඊට පස්සේ මග මේ කන්දේ අතු බෙදිලා තියෙනවා. ඔන්න එනම් මට අතුත් තියෙනවා. ඊට පස්සෙ යාලුවනේ මග මේ අතුවල තියෙනවා කොල මේට අපි කියනවා පත්්‍ර කියලා. ඊට පස්සේ යාලුවනේ මගගේ මල් හැදෙනවා ගෙඩි හැදෙනවා මේ ගෙඩිවලට කියනවා පල කියලා. මේ ගෙඩිය අතුළ තියෙනවා පුංචි 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 ඇට සමහරේ වගේ ඇට ගොඩා ක්තිනෝ සමහරය වගේ කෑටයක් තියෙනවා ඉතින් මේ ඇටවලට අපි කියනවා යාලුවනේ බීච කියලා ඔන්න දැම් මගේ පුංචයාලුව දන්නවනේද මගේ හැගේ කොටස් ඉහෙමනං යාලුවනේ දැම් මට යන්න වෙලාව හරි මම එහෙමනං ගිහින් එන්නම් මගේ පුංචයාලුව හැමෝටම සුබ දවසා